හරි 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 මුත්තක් නෙවෙයි හොඳට හරි කැවිලා ගහන්න කොහොම හරි කැවිලා ඇති නවත්ත මංගල හරි නැහැ මෙහෙර දෙන මං කරන්නේ නිකන් ඉන්නකෝ නවත්තන්න මෝඩ කතා කියන්න එපා ඔය කතාවම දැන් අවුරුදු 10කට කලිනුත් කියලා ඒ ලෝයස්ලා කියපු කතාව මතකයිනේ සෝහා ඔයාගේ නම දැනුයි මට මතක් උනේ ආ මෙතන ID නම්බර් එකයි ෆෝන් නම්බර් එකයි ඇඩ්‍රස් එකයි ලියලා දෙන්න ෂා ආයුධයක් අරන් ගමන් එන කෙනෙක්නේ යව්වට කමක් නැද්ද මන්දා ආයුධයක් කිව්වට ඕක නිකන් මිටියක්නේ අපේ ගෙදර ඉස්සරහා දොර හදාගන්න ඕක අරගෙන ආවේ ඔයාට මෙයාගෙන සෝදිසියෙන් ඉන්න පුළුවන් වේද පවුලේ කෙනෙකුත් නෙමෙයිනේ ඔයාගේ ගුරුවරයෙකුත් නෙමෙයි අවුරුදු 10කට කලින් ඉඳලා මං එයාව දන්නවා මල්ලි කෙනෙක් වගේ පවුලේ කෙනෙක් කියලා කියන්න පුළුවන් ලෝය කෙනෙක් නිසා ප්‍රශ්නයක් නොවුණා වුණත් යාගේ වැරද්ද වහන්න බොරු කියනවා එහෙම නෙමෙයිනේ නෑ බොරුවක් නෙවෙයි දෙන්න එක ගෙදර ජීවත් වෙනා කියලායි මට හිතෙන්නේ. එක ගෙදර? හ්ම්. ගියවතාවේ සිද්ධ වුණ වෙලාවෙත් ගේවට පරීක්ෂා කරන්න දී දෙන්නම එක ගෙදරනේ හිටියේ. උදේ පාන්දර යනකොටත් අපි නම් දැක්කේ ඉතින් ඔය දෙන්න එක ගෙදර ඉඳන් එළියට බහින එකනේ. නෑ එදා. ඔව්. අපි එකට ජීවත් වෙනවා. ඉස්කෝලේ යන ළමෙක්නේ. ඉතින් ගොඩක් අවධානයෙන් ඉන්න ඕනේ. ඒයි. දැන් ඉඳලා මට අක්ක කියලා කතා කරන්න. ඔව්.
అక్కా ఏహేనా మొకద తమున్ కరుపు వెరద్ది బరపతల కమ దన్నోద మోడ్యా తవ ఎకవతావ కరే అర మనుసెట కరదర కొరత్ ఇరే దాన తేరునాద ఓయా ఏకట ఇక్మంట ఉత్తర దెన్న ఆయే హెమ కరన్ నే కియన్న వెరద్దునే మగ్గే అతి ఆయే మత్ ఎహెమ వెన్నే అన్న ఎహెమ కియండి పె మోడ్యా ఓక నవతన్న హరియట బెలువో తోకత్ ప్రచండత్వే తమై ఏయ్ బస్ ఎకక్ నన్ నే వగే టాక్సీ ఎక యాన్ సాలి తీయనోద ఓ ఆ వాహనేట నగిన్న ఎన్న గెదరట గిహిల్ల దాన్న అనే ఓన్నే అపి టాక్సీ ఎకక యాన్న మే పెత్తే నా టాక్సీ వాగన్న అమారుయ్ బయ వెన్న ఎపా అపి దెన్న ఏ పెత్తట తమ దై యాన్నే గెదెట దాన్న ఆ సోహా దైక్ మా కర్ల నగిన్న ඔය දෙන මුලින් දැකපු දවසේ මට හිතුණා සහෝදරයෝ වෙන්න ඇති කියලා. අර ෆෝන් සිද්ධිය දවසේ මේ ළමයා එළියට ඇවිල්ලා මට කිව්වනේ කවුද ඒ හොරා කියලා මෙයා දන්නවා කියලාත්. ඔයා බයෙහිඳ හරියට නිදාගන්නෙත් නැහැ කියලා මෙයා කිව්වා. ඔයාගෙන හොඳට හොයලා බලන්න කියලා අපිට හරි කරදරේ. අයියෝ මේ වගේ මල්ලිලා ලබන්න සෑහෙන පින් කරන්න ඕනේ. ආ ඒක නෙවෙයි. අර මින්ජුන් කුක් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද? අර හෑන්ඩ් ෆෝන් සිද්ධියේදී මෙයා කිව්වනේ මින්ජුන් කුක් ගැන මෙයාට සැකයක් තියෙනවා කියලා. ඉතින් එයාගෙන හොයලා බලුවද හෑන්ඩ් ෆෝන් ප්‍රශ්නෙත් එක්කලා මින්ජුන් කුක්ගේ කිසිම සම්බන්ධයක් නැහැ. හිරේ නිදහස්ලා හොඳට ඉන්නේ. ඇත්තටම ඔයාලට මින්ජුන් කුක් එක්කලා මොකද්ද ඔච්චරටම තියෙන තරහා? අවුරුදු 10කට කලින් මින්ජුන් කුක් මෙයාගේ තාත්තව මැරුවා. ඒ සිද්ධියේ එකම සාක්ෂිකාරිය මමයි. ඇතර මාල තුන්දෙනාගේ ප්‍රශ්න මට තේරෙනවා. නමුත් අපිට නිහඬව ජීවත් වෙන මින්ජුන් කුක්ට පහර දෙන්න අයිතියක් නැහැ. මින්ජුන් කුක් ගැන අපි හොඳ අවධානයෙන් ඉන්න නිසා සෝහනිකම් ප්‍රශ්න ඇති කරගන්න එපා. අනිත් දේ තමයි අපිට තව විස්තර හොයාගන්න තියෙනවා. කෝල්ස් අවුට් ආන්සර් කරන්න හරිද? තේරුණානේ? ඔව්. ලොයිජන්. පස්සේ මොන හරි වරදක් කරොත් වගකීම් බාර ගන්න වෙනවා. ඒ ගැන වද වෙන්න ඕනේ නැහැ. මොකද කරන්නේ? ගේ ඇතුළට යන්නකෝ. ගෙදරට යන්න. එහෙනම් අපි යමු නේද සෝහා? හා. යන් අක්කා. අපි මේ පැත්තේ හොඳ සෝදිසියෙන් ඉන්නේ. බයේ ඉන්නේ නැතුව හොඳට නිදා ගන්න. බොහොම ස්තුතියි. පොලිසියට අපි කියලා තියෙන අපි දෙන්නම එකට ඉන්නවා කියලානේ. ටික දවසක් යනකම් මෙහෙ ඉන්න එක තමයි ඇඟට ගුණ. මින්ජුන් කු කාපහු આવුත් මුකුත් කරන්නේ. මෙයා හරි ඉන්නේ කීතර සහනයක්. පිරිමියාගේ සබතු තියෙන්නේ මෙහෙ තව කවුරු හරි ඉන්නවද? එහෙම හිතෙන්න ඕනි නිසා තමයි ඔව ගෙනත් තිබ්බේ. ඒකේ හින්දාද කෑම දෙකක්ම ඕඩර් කළේ? ඔව්. ඔයා තාම රැට කාලා නැණි. මට බඩගිනි නෑ. ඔයා මොනව හරි කන්නකෝ. ඇයි ඔයා කියලා කියන්නේ? කෑම ඕන නම් අක්ක කියන්න. මං කිව්වනේ බඩගිනි. යන්න. ඇයි? ඔයා මෙහෙ ඉන්න.
පොලිසියට අපි කියලා තියෙන අපි දෙන්නම එකට ඉන්නවා කියලානේ. ටික දවසක් යනකම් මෙහෙ ඉන්න එක තමයි ඇඟට ගුණ. මින්ජුන් කෝ කාපව આવුත් මුකුත කරන්නේ. මේ අහරි ඉන්න එක හිතට සහනයක්. දෙන්න මං අරින්න. මට ඔයාගෙන කලින් කිව්වේ නැත්තේ අපි අඳුරගෙන ගොඩක් කල් ගියානේ. සෝහා කියලා මං කලින් කිව්වනේ. මං නම කිව්වට ඔයා මාව අඳුරගත්තේ නැහැ. ඒ නම කියපු වමනින් කොහමද එකපාරට අඳුරගන්නේ? මං නම් අඳුරගත්තා. අවුරුදු 10කට පස්සේ වුණත් නම අහපු ගමන් අඳුරගත්තා. මෙයා මේ මොනවද කියවන්නේ? ඇත්තටම මං එයාගේ පළවෙනි ආදරේවත්ද? අබෝ එහෙම එකක් නැහැ. හරි එහෙම දෙයක් නැත්තම් ඔයා මොකටද මේ වගේ දේවල් කරන්නේ? අවුරුදු 10කට පස්සේ තෝහාගෙන ආවේ? මම නැය තියාගන්න කැමති නැහැ. වෙන දෙයක් නැහැ. උඩේ ඔය විදිහට අරන් යනවට වඩා හොඳයි මෙන්න මෙහෙම අතේ අරන් ගියා නම් දකුණු පැත්තෙන් කවුරු හරි ආවොත් මෙහෙම කුඩේ ගන්න බැරි වුණොත් එකපාර අතනමල වැලමිටෙන් මෙහෙම හරි මෙහෙමනේ Sorry.
ඔහොම දෙයක් නදන්නේ කුඩේ හුතර ඕකෙන් ජුන්කුගෙන් බේරෙන්න පුළුවන් කියලාද හිතන්නේ ඒ හැම තිස්සෙම ඔයාමගේ හිත කියවෙන එකේ මට බේරෙන්න ක්‍රමයක් ඇත්තම නැද්ද මට දැන් ඕක එපා වෙලා තියෙන්නේ ඔහොම ඔෆිස් ගියට කමක් නැද්ද එතකොට උසාවියන්න උසාවියන්න කලින් මම ජීවත් වෙලා ඉන්නපැයි මෙයා කරාටි පන්තියකට යනවද කුඩේ ඔය විදියට අරන් යනවට වඩා හොඳයි මෙන්න මෙහෙම අතේ අරන් ගියා නා දකුණු පැත්තෙන් කවුරු හරි ආවොත් මෙහෙම කුඩේ ගන්න බැරි වුණොත් එකපාර අතනමල වැලමිටෙන් මෙහෙම හරි මෙහෙමනේ එහෙම නැත්තම් මෙතෙන්ට හයියෙන් ගහන්න පුළුවන් තරම් හයියෙන් කකුලට නිලයට ඉලටේට ඊටපස්සේ ඊටපස්සේ පුළුවන් තරම් හයියෙන් දුවන්න තමයි තියෙන්නේ ඔයාට මේ මින්ජුන් කුක්ව හම්බුන වෙලාවේ එයාගේ හිතත් ඔයා කියෙව්වද ඔව් එතකොට අර හෑන්ඩ් ෆෝන් සිද්ධිය ඒකත් එයාගේ වැඩක්ද ඔව් මගෙන් පිළිගන්නවා කිව්වද දැන් එයාට එහෙම කරන්න හම්බෙන එකක් නැහැ පොලිසිය විතරක් නෙමෙයි මමත් ඇහැ ගහගෙන ඉන්නේ ඔයත් අපි යමු පරක් වෙනවා සාරකේ වල්ල ගන්න විදිහක් නැහනේ. ඒ වුණාට මෙතනට යන්න අමාරු නැති වෙයි. කියන්න අම්මා. ආ, ඔයා අර කිව්ව කාරණාව ගැන කතා කරන්න ගත්තේ. එයා ඒ යෝජනාවට කැමති වගේ. යෝජනාව? එයා කොහොමද? අම්මයාව හම්බුණාද? හොඳයිද? නැතුව? ඔයා දන්නවද? එයා හොඳට සල්ලි භාගේ තියෙන වැදගත් පවුලක ළමේ. උගත්කම එහෙමත් තියෙනවා තව මොනවද? නෑ, ඒ දේවල් නෙවෙයි. මේ එයා ලස්සනයිද? උසමහත කොහොමද? ඒයි. මුලින්ම කොල්ලෙක්ව හොයනවා නම් ඉස්සෙල්ලම සල්ලි කාරෙද්ද කියලා බලන්න ඕනේ කිව්වනේ. මේ දේවල් දැන් වෙනස්. සල්ලි වලට වඩා ශක්තිය තමයි දැන් වැදගත්. එයාගේ ඇඟපත එහෙම හොඳයිනේ. ඇඳුම් ඇඳගෙන හිටපු නිසා මට බලා ගන්න බැරි වුණා. හැබැයි අත් දෙක නම් ගල්ගිරි දෙකක් වගේ පිම්බිලා තිබුණා. උස මහතා නරකම නෑ. හරි හරි තේරුණා. ඊළඟ සතියේ වෙලාවක් දාගන්න බලන්න. තියෙනවා. බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න එකත් ආරක්ෂාවට හොඳයිනේ. ඔයාගේ ෆෝන් එක පොඩ්ඩක් දෙන්න. ඇයි? ට්‍රැක ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒක මොකද්ද? මේක ඉන්ස්ටෝල් කරගත්තම මට ඔයා ඉන්න තැන පෙන්නනවා. ඇත්තට? ඒ කියන්නේ මට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාට ඒක දැනගන්න පුළුවන් කියලාද? වාව්. ඔයාත් හරිම බුද්ධිමත්නේ. මේක මගේ තියෙන බුද්ධිමත්කම නෙමෙයි, ඔයාගේ තියෙන මෝඩකම. මෙයා වචන වෙනස් කරන්න නම් හොඳට ඉගෙනගෙන තියෙනවා. ඔය මොනද බොන්නේ? අයිස් දාපු රෙඩ් අයිස් ටී එකක් මට ඕනේ. අයිස් කැටයක් දාලා රෙඩ් අයිස් ටී එකක් දෙන්න. පොඩ්ඩක් ඉන්න. මේකේ තියෙන පොයින්ට්ස් වලින් අඩු කරගන්න. ජංගලෝයේ කොහෙ ගිහිල්ලාද? දෙන්නම අර නිවුණු හම් වෙන්න ගිහිල්ලා. ඒ කේස් එක නම් හරිම ගැටලුවක් වගේ. ඒ දෙන්නම කියන්නේ එක කළා කියලා නේද? හැබැයි දැන් කියනවා මල්ලි තමයි මිනිමෙරුව කළේ කියලා. එයා කියන විදිහට අයිය මේකට සම්බන්ධ නැහැ කියලා තමයි කියන්නේ. ඒ පාර දැන් දෙන්නම නිර්දෝෂී කියලාද කියන්න හදන්නේ? මේකදී අයියගේ පෙරවැරදි ගොඩක් තියෙන හින්දා ලෝය ජං කියනවා මල්ලි මේක කළේ නැහැ කියලා. ඒත් ඇයි ඒගොල්ලෝ සැරි සැරේට ඔය කියන දේවල් වෙනස් කරන්නේ? ඒක ප්‍රශ්නයක්නේ. ඒක නම් සම්පූර්ණ ඇත්ත. ඇයි හොරකම් කරන්න යමු කියන්නේ? ඉස්සර අයියා ගොඩක් හොඳයි. සූදුව හින්දා තමයි එයාට මේ මුනේ. ඒ කතාව උසාවියේදී නම් කියන්න එපා.
හරි කියන්න. හරි මට තේරෙනවා මගේ වැරද්දක් උනේ. මං ඒකට සමාව ගන්නම්. දැන් හරිනේ? සමාව ගත්තා? දැක්කද කිව්වේ ඩි? ඔව් ඒක තමයි. එයා මේ කරපු දෙයට එයාටත් හොඳ පාඩමක් උගන්වන්න ඕන. මේ අලුත් කේස් එක දෙන්නම එකතු වෙලා කරපු දෙයක් නෙවෙයිනේ. මටත් එහෙම තමයි.